සිංහල ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, දිත්තේ දිත්තමත්තං දැකීම දැකීමෙන් පමණක් නතර කරන්න, සුතේ සුතමත්තං ඇසීම ඇසීමෙන් පමණක් නතර කරන්න, මුතේ මුතමත්තං යන්නේහි සිංහල තේරුම සහ එම ගාථාවේ අනික් පාලි පද පෙළියත් එහි සිංහල තේරුමත් කරුණාවෙන් කියා දෙන්න. දෙක, ප්‍රපංච කිරීම යනු සිත දොඩමළු වීම ද යන්න කරුණාවෙන් පහදා දෙන්න. සාමාන්‍ය දුරට ඇත්ත තමයි කියන්නේ. ඒ නිසා හොඳම වැඩේ යථාර්ථයේ සහ සංකල්ප කියන පොතේ මේක දෙන්න link එක. That is the perfect answer when Jnananda's book now has been translated concept and reality. It is giving as much as possible. Take time. Very difficult to give within 1 hour. It may be about 100 pages. 100 pages. Now it's in the e-copy. Luckily he is having the copy. I also can give the direction. Please take it and read it, not read and study it together with your meditation. Then you can find some kind of a digestibility. If you are not meditating, don't read it. No use. Okay. So that means you are going to enlighten in this life, no reincarnation. So 30 minutes left. ගරු ස්වාමීන් වහන්ස, පර්යංකයේ ආරම්භයේදීම සමහර විට මූල කර්මස්ථානයේ වැටහීමටත් පෙර හදවතේ ගැස්ම, ඔළුවේ වේදනාව, නාඩි වැටෙන හැටි, නාඩි වැටෙන ශබ්ද හා තවත් වචන වලින් කියව නොහැකි දේ තවත් වචන වලින් කියව නොහැකි දේ සිදුවේ. මේ අතර පසු කාලයේ වරින් වර හුස්ම රැල්ල සහ සිතුවිලි සමහර විටක මනෝවිකාරද පෙනේ. එමෙන්ම මෙම ඔළුවේ සිතින් වේදනාව භාවනා නොකර මෙම ඔළුවේ සිහින් වේදනාව භාවනා නොකරන අවස්ථාවලදීත් මම අත්දකිමි. මේ සඳහා ඔබගේ කාරුණික උපදේශ නමස්කාර පූර්වකව ආයදිමි. තෙරුවන් සරණයි. මේකයි චින්තුක කියන්නේ. ඒක ඔක පිළිගන්න කැමති නැත්නම් උකටයි භාවනා කරන්න එන්නේ. උකට මේ අපරාධය සල්ලි දීලා කාමරයක් නාස්ති කරන්නේ. දැන් ඔක දුක කියනකෝ ඊ භාවනා කරත් තියෙනවනේ රත්යේ. භාවනා කරලා ඊපස්සේ අල්ලගත්තාම මල හොන්තුයි භාවනා කරුවේ නැත්නම් මේක නැහැ කියලා හිතුවේ. දැන් ඒකක් තියෙන කියලා අල්ලි කචල එකක් එනවා. එයිසා ඒපානම් භාවනා කරන්න එපා. කොයි ඔළුවක් තියෙනා නම් රිදෙනවා. ඕක නැත්නම් ඔළුවේ මොකුත් නැත්නම් ප්‍රශ්න නැහැ. ඕකේ සන්තෝෂ වෙන්න පුළුවන් ඔළුව ඇතුලේ මොකුත් තියෙනා අයිය. තිබුණොත් දුක. යන් මේ ලෝකේ තියෙනා නම් තියෙන දුක විතරයි කියලා බුදුහාමර කියලා. ඉතින් දැන් අපිට පේනවා ජීවත් වෙනකොට අපි කුෂන් එකක් උඩ හිටියා. ආහසේ හිටියා දුක දුක පානි. අපිට තමයි මේ කොට ඉන්නකොට නෑ පොඩ ඉස්සරහට ගියා නම් තනි වෙයි කියලා. නෑ. මේ පළවෙනි සිට්ටේට මම ඇත්තනම් මේ ගියා. ඉතින් බෑග් මම වාඩිලා නෑ. ආසාවෙන් ගියේ නිසා කරන්න දෙයක්වත් නෑ වාඩිලා හිටියා. මුනිද ජීතුන් තමයි හිටියේ. එතුමා කිව්වා ඉතින් මෙහෙමයි විපස්සනා අපි කරන්නේ වේදනා එනවා. ඔයා පුළුන් කොටයක් උඩ හිටියත් වේදනාව වේදනාවම තමයි. ඕන දෙයකට වෙනස් කරලා බලන්න කොයි දේ වෙනස් කරක්වත් ඔක වැඩි වෙනව මිසක අඩු කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා කොතනක හිටියත් නැතක ලෝක ඕකට මුණ දෙයි. ඉතින් මේ එළුවේ සිහින් වේදනාවක්ට වැඩිය හොඳද කැන්සර් එකක් තියෙන එක? ඊට වැඩිය හොඳ අම්මා ඉස්සරහම මැරුණා දකින්න එක. ඒ නෙතම වෙන අපරාධයක් වෙයි ඉතක බලනකොට මේ කොච්චර හොඳ වාසනාවන්තලද දරා ගන්න පුළුවා. ඒකට හිත දැම්ම නම් අනිත් වෙයි අපි හිත නිදාස්. මේකට හිත දාන්නේ නැත්නම් කබලෙන් ලිපට වැටලෝ ඉතේ භයානක දුකකට හිත යොදනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒසම පැමිණි දුක් පැනිරයි කියලා සිංහලයේ තියෙන වචනේ අම්මපා සූත්‍ර පිටකේ නැති එක ගැන මට හරිම කනගාටුයි. ඒ තරම් නෑ පැමිණි දුක් පැනිරයි. වෙන මොනම භාෂාවකවත් නෑ ඕක. තමන්ගේ වෙත පැමිණි දුක දුක අවබෝධ කරගන්න. අපි ඒක තියෙද්දි දුක අවබෝධ කරලා දෙන්න කියනවා මේ සිහින් මෙහි ඔළුවේ වේදනාව නැතුව. තේරෙන්නේ බුදුජානක කොච්චර ලස්සන ඉස්සරහින් දුක්ඛාරි සත්‍ය තියලා තියනද? ඒක එනකොට අපි කියන ඒක එපා. මට දුක්ඛාරි සත්‍ය කියලා දෙන්න. මේ ඉතිගක්කම එපා. දතිගක්කම තියෙනවා. දතිගක්කම එපා. මට දුක්ඛාරි සත්‍ය කියලා දෙන්නේ අස්පනා පිට. gediy piti. බඩේගක්කම කියනවා වෙන ඕන එකක් නෙවෙයි බඩේගක්කම එපා. මේ ඊගාව දෙන දුක්ඛ සත්‍ය අවබෝධ උදැන්සේ කරරකෝල ගෙන්ලා මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඉරිදයි එන්නේ කියලා අරකටම ගෙනලා තරි.
අර ඉතම උතුමා කාරයක් දුන්නා මට මේ ආර්ය දුක්ඛ සත්‍ය කියලා එකක් වන්න උඩට ගෙදර කුස්ති මුල්ලේ තිබ්බකම තමයි. ඉතින් මේ ඇයිලා සුදු වැඳගෙන මහලුණ වල දාගෙන අනම් වණන් නටලා අන්තිරොඩට නඩපු තොවිල ගොත් නැහැ විරේ බලුව නැහැ දිනුනේ ඉතේකක් වඳව. ඔන්න බුදු ආමතුරෝ කිය. ඔව් කියලා ඉතන ගෙදර ගිහලා කියන්න දෙයක්වත් නැහැ. කටිය මොනව කියද? අපි අනකොට යන්නේ ඉතින් සුදු වතුරනාගෙන කිරෙන් පැලින් නාගෙන කොහෙද යන්නේ රිට්‍රීට් යනවා. ගිහලා එනකොට ඕම්බේ. ඔය වාගේ දිනායලා ලොක්ක බලයි ඉන්නේ මොකටද කියලා හිතන්නේ. මුං වාගේ අමන જાතියක් මේ පැමිණිච්ච දුක ගන්න නැතුව මේ බුදුහමරෝ ගාවට එනවා. බුදු අපේ જાතිය නෙමෙයි වෙන જાතියක තමයි ඒ උනාට කියපු වචන ටික නම් හරි වටිනවා. මිනිස්සයා කවදද මේ තමන් උපයාගත්ත දේ ඒ එලි කියලා සුද්දෙක් ඇවිල්ලා හිටිය අපිත් එක්ක නිල්ලඹ ඉන්න කාලේ. ඉතින් ඌ කියනවා මේ ඌ ගිහිල්ලා නෙදර්ලන්තේ ටෝක් එකක් දුන්නා. දෙනෝ කිව්වලු මේ තමන් මේ කරන දෙකම තමයි මේ එන්නේ ආය වෙන මොනම දෙයක් අපිටින් ගන්න නෙවෙයි. ඔක ඉතින් මොන කරන්නේ කියලා. ඉතින් එයා කියනවා මේ කච්චිර කිව්වලු හිතාගන්නේ කියලා අර හියුම් පයිප් තියෙන ලොකු ඒවා බෝකු කටවල් දාන ඒවා. සිමෙන්ත් වලින් හදලා තියෙන. මේ කාමරේස් වගේ ලොකු එකක් තියෙනවා කියලා හිතාගෙන. දැන් මේක මඩ පිටින් කකුල් දෙක තියාන තමන් මෙහෙම ඇවිදිනවා. ඇවිදින්න හියුම් පයිප් පෙරලෙනවනේ. ටික වෙලා කරන්ට මඩ කකුල් ඔගේ පේන්න පටන් ගන්නවා. මේක බයිනෝලු මේ බාන්ඩ අලුත්ම හියුම් පයිප් එකේ දැන් කවුද ඇවිදලා. ඌම කරකිලා කරකිලා යනකොට උගේම කකුල් දෙක තමයි. ඉතින් මේකල ලෝකික. ඉතින් කාටද පේනවනේ මේ ඇවිදින එකම හියුම් පයිප් කියලා. එතන ඉන්න කතෝලික මිනිසුන්ට තද වුණාලු බුදුමාහාර තද වෙන්නා. ඉතින් දැන් දෙයි කෙනෙක් නැද්ද? මේ ඔක්කොම තමන්ද කරන්නේ කියලා. ඉතින් මිනිහා කිව්වා මිනිහා කෙනා ඌට විතරලු තේරිලා තියෙන. හැබැයි ඒකත් තද වුණා. ඌට විතරයි තේරිලා තියෙන්නේ මේ තමන්ගේම කකුල් දෙක පේන්නේ. ඉතින් නැති කරන්න පුළුවන් නේද? දැනුත් ඇවිදින්මින් ඉන්නේ. දැනුත් මේ මඩ ගන්න කකුල් දෙක ඇවිද ඇවිද ඉන්නේ. ඔළුවක් තියනවනම් කිසිකක් කොහොමද වෙන මොකද කියන්නේ. ඒක හොඟ කවියක් තියන එක මට නාඩගම් මතක නැහැනේ. ඉදේ මොකා වෙසෙන්නියා ඉස උකුණා වෙසෙන්නියා ඒකගේ අනුහසෙන්නියා ඉසේ රෝගනසෙන්නියා දත මොකා වෙසෙන්නියා දත පනුවා වෙසෙන්නියා ඒකගේ අනුහසෙන්නියා දතේ රෝග දත වුණ නැති කරන්න එපා. නැති කෙරුවොත් ඊටට වහන එකක් එන. උගේ අනුහසෙන් දතේ රෝග නැදෙන්න. ඇහි මොකා වෙසෙන්නියා ඇස පනුවා වෙසෙන්නියා බඩේ මොකද වෙසෙන්නේ? බඩපණුවා බොහෝම ලස්සනට වනවලා කියනවා. ඔය පැමිණිච්ච දුක අරස කරන්ද ඔයිටරි දුකක් එන්නේ නැහැ. ඕක අයින් කරානේ අනිවාර්යෙම ඒටයි ලොකු දුකක්. නිසා හෙම්බිරිසා ඉතාම බය ලස්සන රෙදි හෙම්බිරිසා තියෙන කිසිම වෛරස් රෝගයක් එන්නේ නැහැ. නිසා සල්ලි දීලා හරි හෙම්බිරිසාව තියාගන්න. කිසිම වෛරස් කියන්නේ හරි භයානක රෝගයක් ඕන තරක එන්න පුළුවන්. හෙම්බිරිසා නිතරම තියාගන්න. බඩේ එක පටිපණුවේ තියාගන්න එකෙක් ඉන්නන දෙකයි නැහැ. ඌ නැහැ එනවා එකේ. ඒ නිසා එක බඩ පටිපණුවේ තියාගන්න. ඌගේ අනු වශයෙන් තමයි බඩේ රෝග නැහැ. මේ සරල භාෂේ තේරෙන්නේ නැතුව අපි මේ කරන කුණුහරුප ඔයි සීයක්ම නැති කරුවා නම් කැන්සලයක් වෙනයි මේ බොන බෙහෙත් වලින්. ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් නිසි බයිසිකක් හොඳයි. ඒ දිගට ඒ ඉස්සර මම මිදුලට පැනලා කෑ ගහනවා මම දන්නේ නැහැ තේරුමක් දන්නේ නැහැ. ගිහි කාලේ නෑ නාඩගමක් තියෙනවා. ඒ නාඩගමේ කියනවා මේ ඔෆිස් එකට ගියාම ඔෆිස් එක වවාගෙන කන જાතියක් ඉන්නවනේ උගේට කියලා වැඩේ ගනින් ඕක හදන්න යන්න බෑ හදන්න බෑ ඌට ගාන දීලා වැඩේ කරගනින්. පියන්නම් එතන වැඩ කරන්නේ ඌ අල්ලගනින්. වැඩේ ඕක හදන්න බෑ ඔය සිස්ටම් එකේ තියෙන බියුරොක්‍රට්. මේ ඉතේ මොකාව වෙදෙන්නේ ආ ඉත පණුව වෙදෙන්නේ ආ ඒකගේ යනවා දෙන්නේ ආ ඉසී රෝග නැසෙන්නේ ආ අපි හිතුවත් මේ ඉසී රෝග නැති කරපු ගමන් මතක තියාගන්න අනිවාර්යයෙන්ම හොඳ එකක් එනවා. ඔය තියෙන පිස්සුව නැති කරොත් හොඳ පිස්සුවක් එනවා. ඊට මිටි වඩා හොඳ මේ ඔරිජිනල් එක කැමිනිදු නැන්ද නෝ අපේ අම්මලා හැම ඒ එච්චර විශාල පවුලක් කරද්දී කොච්චර ලස්සනද විහාරමාදී වගේ වැඩ කරන්නේ කියලාද ඕනෙම දෙයක් ආපෝ කියන්නේ ඔය පැමිණි දුක පැණිදායි
ඕකේ ඕක ඕක කාගෙන යන. ආයේ මුකුත් හොයන්න යන්න එපා. ඒකට ඒකට ඇඩ ගහනවා. ඒකත් පිළිගන්නේ මේ කරදරයක නෙවෙයි පණිරහකට. අපි අහන ප්‍රශ්න දිහා බලන්න. මිරිවැඩි රංගලක් ඉල්ලා ඇඳුවේමි දෙපා නොබැති ඔබ දකින්න තුරා. කුංකුම අංජන ඉල්ලා ඇඳුවේමි දෙයත් දෙනෙත් නොබැති අපි දකින්න තුරා. අපි මේ කික් සපත්තු ඉල්ලලා අඳනවා කකුල් දෙක නැති මිනිහ දකින්න ගව උපනවා ඉල්ලලා අඳනද. YouTube එකේ කතාවක් තියෙනවා ස්ටේෂන් එක මිනිස්සු පොතක් කියවන. ළඟ ඉන වෙසු ළමෙක්. නෑ ඔළුව මේ පැස්පෙන් නැති. සුදු ඇරමිටියක් තියාගෙන. අර මිනිහට පොත කියව එක පාට hina යනවා. අර ඇස් දෙන්න නැති එකන හිතන්නේ මට hina වෙනවා කියලා වෙන්නේ නැති. මහත්තයා ඇයි hina වුනේ ඈ? කියලා නෑ මම මේ පොතක් බලුවා ඒක ලස්සන කතාවක් තියෙනවා. මට කියන්නකෝ. කියනවා ඒක කියනවා මේ ඒ මිනිහයාට අද අනේ බඩිකක්කමක් කියනවා කකුලත් කොරයි ඉතින් මේ මාසයෙන් අහන්න කවුරු හරි අහපුවාම කියනවා අයි අයි තමසුනේ බඩිකක්කම ආයේ මේ කකුල කොර නිසා තමයි බඩිකක්කම ආවේ කියලා මනුස්සයා කිව්වා කියලා මේ කියන කිසිම සම්බන්ධයක් නැති ඒක නිසා මට හිනා ගියේ ඉතින් අර මනුස්සයා කියන මාත්‍යා කියලා වල්ල මට දෙනවද අසේ බල්ල අහනවා ඔයට ඇස් නැහනේ නෑ පොතද නෑ ඇස් දෙක ඉවරයි අපි මේ ඉල්ලන්නේ පොලරොයිඩ් කන්නඩි කොටම සංග්ලාස සූ ඉල්ලන්නේ ඇස් දෙකක් අපි මොනවද මේ ඉල්ලගෙන මේ අඳන්නේ අපිට දීලා තියෙන එක නැතුව මොකද්ද පොත දීලානේ නෑ මාත් ඇස් දෙක ඉවරයි ඔක්කොම අපි ওই තහනේ සබම් බබුල ඉවරයි ඉතින් ඒසයි සීකක් කොම කොච්චර වටින දෙයක් කියලා හිතන්නේ ඔය ඩයිනෝසිරස්ලා තේම එන්නේම නෑනේ මොකද මොලේ නෑ ලොකු ඇඟක් තුනක් ඔලුවක් නැහැ උඩ ඉසිගයක් කොම නැහැ හරි වටිනවා අපිට තියෙන ලොකු ඔලුවක් ලොකු ඉසිගයක් කොම තියෙනවා ඔයිට තව බ්‍රේන් එක වැඩිෙන්න වැඩිෙන්න ඉසිගයක් කොම හොඳ එකේ නෝ තව ඉන්නවා එන්න තියෙනවා මේ දැන් කියන මේ මාසේ ඉවර වෙන්නේ ඉතින් ලෝක විනාශ වෙනවලු 2012 නෙමෙයි 2016 එනවායි කියලා ඉතින් එතකොට අහන්න බලන්න කියලා මේ ඉසිගයක් කොම මොකද කරන්න කියලා පව් මේ යෝගාවචරංගේ තියෙන මන්දබුද්ධිකකම කියලා මම ප්‍රසිද්ධියේ කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස දුර කතර ගෙවා අප වෙනුවෙන්ම මෙම වැඩමුළුවට වැඩම කර අපට කළ උතුම් ධර්මදේශනා අවවාද හා අනුශාසනා කලාපමනක් නොව වචනයෙන් ප්‍රකාශයට ප්‍රකාශ කළ නොහැකි ධාර්මික මහඟු ආදර්ශමත් අප හැම දෙනා ආදර්ශයක් අප හැම දෙනාටම ඔබ වහන්සේ දුන්නා නොඅනුමානයි. ස්වාමින් වහන්ස බුද්ධෝත්පාද කාලයක් නොවුවත් බුද්ධෝත්පාද කාලයක් වුවත් ඔබ වහන්සේ මෙම ස්ථානයට නොබසින්න නොවඩින්නට ඔබ වහන්සේගේ ධර්ම උපදෙස් ධර්ම දේශනා නොවසන්නට අපි කෙසේනම් මේ සසර දුකින් නිදහස් වන්නට සිතන්නේද? මේ යන ගමනේ බාධක හිරිහැර ප්‍රශ්න දහසක් ගැටළු කෙසේනම් අපි විසඳා ගන්නේද? සසර ගමන් කළ පින් බලයකින් අප හැමට මේ ආත්මයේදී බුදුහාමුදුරුවන් හා සමානවම ඔබ වහන්සේ අප සැමට උපකාරී වූ බව මගේ හැඟීමයි. ස්වාමීන් වහන්ස අපි ජීවිතයේ අනේක වාරයක් බුදුබණ අසා ඇත. එහෙත් අපිට තේරුම් ගත හැකි පරිදි අපිට ගැළපෙන අයුරින් බුදුරජාණන් වහන්සේගේ බුදු වූ පසුව කළ ධර්ම දේශනා ඒ අයුරින්ම ඔබ වහන්සේගේ නැසීම අප කාගේ උදාර වාසනාවයි. ගරු ස්වාමීන් වහන්ස මෙහි වැඩ සිටි කාලයේ අපි කාගෙන් හෝ නොදැනුවත්කමින් සිතින් කයෙන් හෝ වචනයෙන් කිසියම් වරදක් සිදු වුණා නම් මේ හැම දෙනාම වෙනුවෙන් අනේක වාරයක් ඔබ වහන්සේගේ දෙපා නැමැද සමාව අයදිමි. ලෝකය පුරාම ඔබ වහන්සේ මේ කරන පුණ්‍ය කර්මය සාසනික සේවය ගුණ ප්‍රකාශ කිරීමට වචන වලින් මාහට කළ නොහැක. අප සැමගේ නමස්කාරය ඔබ වහන්සේට පූජා කරමි පූජා වේවා. එමෙන්ම වසර ගණනාවක් මෙම වැඩසටහන සංවිධානය කරන ශිරෝමී මහත්මියටත් මෙවර විශේෂ කාර්යභාරයක් ඉටු කරන දුමින්ද පැල්මඩුල්ල මහතාටත් ලාකෝන් මහතාටත් මෙයට සහභාගී වූ හැම දෙනාටත් මෙයට දැන නොදැන සහයෝගය දුන් හැමටත් මේ පින් බලයෙන් උතුම් ඌ නිවන් මාර්ගය අවබෝධ වේවා. ධෛර්යයෙන් උත්සාහයෙන් උපයාගත් උතුම් සතිය සති බලයක්
බවටපත් වේවායි ඔබ සැමට ප්‍රාර්ථනා කරමි. ශ්‍රියානි ඇතුළු පිරිස. හෙටේ ඉඳ තිබ්බ ලීපක් කලින් ඇවිල්ලා. ඈ? මම කන්නේ කොහමද? අපේ මර දැන්නේ තියෙන හෙටටනේ. කලින් ශෝකාලා අපි මේ අවෝ ශෝකේ කියලා. බලවල්ලට ආදිත්‍ය කට්ටිය විනිය දීතිම කියලා යනවා. තවල් බලල්ලා නැහැ. මගේ ජීවිතේ හරියට අහලා දෙනවා වගේ ශෝකාලා. තවත් තුන හතක සැරයක් එකක් තියෙනවා. දැන් එතකොට ඒ කියන්නේ ප්‍රශ්න ඉවරයි. තව විනාඩි 10ක් තියෙනවා. 10ට පොඩ්ඩක් වැඩි නේ ඔල්ලෝ තිබුණා. අයගෙන අයින් කරපේවා. ඒ අය ඒක වෙන්නේ මටත් අර ලීමේ සමාවිල්ලංග වෙනවා. මම ඇති වැරද්දක් වුණා නම් සමාවෙන්න කියලා. මොකද බයින්න ගත්තාම මම ළඟත් ඔය සීමාවක් නැහැ. මයි ළඟ නැහැ මේ අයියලාද අක්කලාද පිට රටද අනම්මනක් නැහැ කියන එක කියන. ඒ නිසා එහෙම කැමති නම් මගේ නරක වචන අහන්න නෑ. ඒ කියන්න බෑ කොතන කොයි වෙලාවට මොනවා වෙනවද කියන්න බෑ. Venerable Bhante, you recently said something along the line of that no one can prove in reincarnation or that law of karma. However, isn't it possible to ascertain for oneself that rebirth is true by attaining the appropriate knowledge for that? That is, pubbe nivasa anussati jnane. I think, similarly, isn't there another knowledge that a meditator can gain to see how beings appear in various states based on their karma? It would be good if Bhante could clarify this. ඒකට බුදුරජාණන් වහන්සේ කියලා තියෙන මේ එකක්වත් දුක දැනගන්න දුක නැති කරන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ එකම ඉගැන්වීම තියෙන මේ දුක නැති වීමේ මාර්ගය මිස ඕක නෙවෙයි. ඒ නිසා ඒක තියෙද්දි මේ පැත්තේ දිනවයි කියලා කියන්නේ බුදුහන්සේ කණ පිට හරවන්න. ධර්මයේ කණ පිට හරවන්න. ඉන්සය බලන්න මේ අපි කරන වැඩේ පැමිණි දුක අවබෝධ වෙනවාද? පැමිණි දුක. ඒක නැති කරන්න කරදර කරනවා නම් අයින් කටයුතු කරනවා නම් ඒ කොයි එකත් අපිට මේකට අදාළයි. එහෙම නැතිවල ඔප්පු කරත් නැතත් තන්නේ කරම අපේ හිත නවකාරිනවා. අපි මාතෘකාවෙන් පිටපන්න. ඒක ලොව විශාල මේ දාර්ශනික ප්‍රශ්න කතා කරනවා, ධාර ප්‍රශ්න කතා කරනවා. හැබැයි මේ වර්තමාන මොහොත සතියේ. අනේ ඒක තේරුම් ගන්න පුළුවන් නම් මේ බරපතල ප්‍රශ්න වලට අපි උඩ උත්තර දෙන්න හදන්නේ අපි මේ ප්‍රධාන ප්‍රශ්න විසඳගන්නද කියලා. ඒක තමයි බුදුන්සේ කියන්නේ මම මේ ලෝකෙට ආවේ වෙන මොනවක්වත් කියන්නේ මේ දුකත් දුක නැතිීමේ මාර්ගයත් පිළිබඳව අනිත් ඔක්කොම මේකට ආයේ සන්රි අයිටම්ස්. ඒ වගේ ඉස්සරහින් තිබ්බ ගම එකක් වෙනවා. මේ පැමිණි දුකට අපි එළඹ සිටින්නේ සතිය නැති වෙනවා. ඒක නැති කිරීමේ මාර්ගයක් වෙනුවට කොහෙදෝ යන එකක් අල්ලන. එතින් ඒක මේ සාමාන්‍යයෙන් ධර්ම සාකච්ඡාවක චතුරාර්ය සත්‍ය වාගේ ප්‍රශ්න හතරක් මම දැකලා තියෙනවා. එකක් ඔය පුනරුපත්ති ගැන ඇහුවේ නැත්නම් ධර්ම සාකච්ඡාව වැඩක් නැහැ. දෙක මේ පිං කරපුවාම මේ මනසට පිණ යනවාද? මස්මාළු කෑවොත් නිවන් දකින්න බලන්න බැරිද? ගෑනුන්ට බුදු වෙන්න බැරිද? ඕන්න හත් චතුරාර්ය සත්‍ය වාගේ. ආහනවම ඇහුවේ නැත්නම් ඒ සාකච්ඡා ඇති වැඩක් නැහැ. රේඩියෝ එකේ අහන ඉතින් උදේල හැන්දානක අහන්නේත් ඔච්චරම හැමදාමත් උත්තර දෙනවා එක එක්කත් නතර කරන්නේ හැමදාම ප්‍රශ්න. ඉතින් ඒක හොඳ වැඩේ රේඩියෝ කාණ නැතුව ඉඳපම ඉවරයි. මෙච්චර මේ පටන් ගන්නකොට අපි කියලා පටන් ගන්න මෙන්න මේ අපි පොඩි ටීම් එකක් තෝරගත්තා. ඒ ටීම් එකේ යන්. ඒකට අපි එකඟව මෙන්න නීති කියලා පටන් ගත්තට පුළුවන් තරම් බලන්න ඒකෙන් පිට දේවල් වලට අදින්න. ඉතින් ඒක මේ වළක්වන්න බෑ. ඒ අර මම දැකලා තියෙනවා මේ ආර්කික් බැඳපුවාම ඒක හර කණ්ඩ බැරි හරියට දිව දාලා කඩමු. අර ඉන්න ටික පාගන. හතර කුරෙම්ම මඩ පාගගෙන ඇද්දගෙන දිවෙන් ඒ මිනිස්සයයි හරකයි කිසිම වෙනසක් නැමේ දීලා තියෙන එක කෑවනම් ඌට කාලය ඉවර කරගන්න බෑ. වැටක් තියෙනවනේ වැට ඇස්සේ අත දාලා පව් අපා. එනිසා ස්ථානයකට ගියාට පස්සේ ස්ථානයේ විවස්ථාව අහගන්න. ස්ථානයට ගියාට පස්සේ කාලතරණ අහගන්න. ඊට පස්සේ අහන මේ අපි ඉන්න තේමාව. ඒ තේමාවෙන් පිටපයින් එක තමයි කාමිකයන්. මේ දීලා තියෙන අපි ඇඳග අපි මේක තුල ඇඳගන්න ඉර. ඒකෙන් පිටපයින් එක තමයි කාමිකයන්. ඒ සාරක ඇතුළේ ඉන්න තියෙන අපහසුව. මොකද ඒ ඉතින් කොහොමද උපේ පුදේනේ ගැන වටනා කමන්නේ. අර උපය ගත නැති දේවල් අර එළ දෙන කරන වැඩේම තමයි. දිව දිව දාලා කනවා.
කටුකම්බි අස්සේ ඔළුව දාගෙන කනවා. ඒ උ පාගන්නේ කුර හතරෙන්ම අර හොඳ තනකොළ ටික. නැති එක. ඉතින් මෙහා පැත්තේ ඉන්න දෙනට පේනවලු ගඟෙන් එහා පැත්තේ ඉන්න දෙනට යායට තනකොළ තියෙනව නැද්ද කිම් මං ඉන්න හරිය තන්න කර වෙලිල්ච කොළ තියෙන්නේ කියලා. එහා පැත්තේ ඉන්න දෙනට පේනවලු අර දෙනට නම් ෂෝක්ට යායට තනකොළ තියෙනව මං ඉන්න තැන තියෙන්නේ වෙලිච්ච තනකොළ විතරයි කියලා. කොහොමද other shown is better than greener than this one. ඉතින් ඒ නිසා අපිර කියලා දුන්න ටික වෙදීදී කියලා තිබු නැති ටික අදාළ නැති ටික අපි දෙනවා හරිම ජූසි හරිම සැපි. ඒක හොයන්න ආද. ඒකයි කමෙන්ටන් සුද්ධ කිරීමේ අපි තිබ්බ වැද්දගත් පීවර හතර තමයි ඉස්සරහින් යන තිරෝ එන්න මෙච්චර අපි කතා කරන්නේ. ඉන් පිට යනවා නම් මේ කැපකාරයා කියන එක්ස්ට කියන වයින් කළා දාන්න. මොකද මම අතින් අනම්මනම් කියන. ඉතින් මම කාලා තියෙනවා කැති වෙන්න කෑව මාස 18ක් බුරුම ඉඳගෙන මේ යන්නේ කොයි කියලා අහනොත් මල්ලේ පොල් කියලා. කියන්නේම මල්ලේ පොල් කියලා තමයි. ඉතින් මේ පොම සරල වැඩේට ගත්තාම නිවන කියන කෙච්චර අමාරු නැහැ. දෙන්න ඒ ප්‍රශ්නත් උත්තර දුන්නයි කියලා දාගන්න. ආසර ස්වාමීන් වහන්සේ මම අර අහපු ප්‍රශ්නේ ඔළුව වේදනාව පිළිබඳ ප්‍රශ්නේ මං හිතන්නේ I'm sorry. දන්තෝ තේරු පුළුවන් ඔළුවක් තියෙනවා කියලා. හරි අපි ලෑස්ති. මං හිතන්නේ ඒක මම අහපු විදිය වැරදි කියලා හිතනවා. නිසාද බලාපොරොත්තු වුණ උත්තරේ නෙවෙයි මට ලැබුණේ කියන උත්තර බලාපොරොත්තු වෙන්න එපා. තමන්ට ඕන උත්තරේ හම්බ වෙන්නේ නැහැ. සමහර සමනස ඇත්තම මේ ඒ ඔළුව වේදනාව නැති කරගන්නේ කොහොමද කියන එක නෙවෙයි මගේ ප්‍රශ්නේ උනේ. මේක මේ භාවනා පරියන්කේ නොවන වෙලාවෙත් එන එක සාමාන්‍ය දෙයක්ද කියන එකයි. අවගේම මේ භාවනා කරන වෙලාවේදී ඒක එනකොට ඒ දිහා බලාගෙන ඉන්නවාද එහෙම නැත්නම් එන සිතුවිලි එන ඕනම සිතුවිල්ලක් දිහා බලාගෙන ඉන්නවාද කියන එකයි. ඒ ලියුම ලියනකොට පටන් ගන්න තිබුණා මූල කර්මස්ථානයි කියන වචනේ. නේ? මූල කර්මස්ථානේ මොකද්ද කියන්න තරම්වත් මූල කර්මස්ථානට ගෞරවයක් නැහැ. අනික් තියෙන සේරම ගැන අල්ල ගිය මුල ගිය විස්තර අහනවා මම කරන්නේ අසවල් භාවනාව. ඒකෙදි මෙහෙමයි කියලා ඉවර වෙලා එතකොට අතුරු දෙයක් විදිහට ඕක කිව්වනම් අපි උත්තරයක් හොයාගෙන කතා කරන්නේ. දැන් උත්තරේ එන්න පුළුවන් පැත්තක දාලා දැන් කතා කරනවා වේදනාව බලන්නද හිතවිලි බලන්නද කියලා මම දන්නේ මම වැරදවගෙනද කතා කරන්නේ කියලා. මූල කර්මත්ත ගැන කතාවක්වත්ම කරන්නේ නැහැ. ඒකට කොච්චර මහන්සියලා තියෙනවද කියලා බලන්න. කියනවා වර්තාවල් ලියනකොට මොනවා හරි තමන්ගේ මූල කර්මත්තා ගැන කියලා ඒකට මේ ප්‍රශ්නේ තියෙන සම්බන්ධතාවය අහුවනම් එතකොට හරිම වටිනවා. ආයෙත් තහම බලන ප්‍රශ්නේ එතකොට සභාවට ගැලපෙන විදියට. මම පරියන්කේ මූල කර්මස්ථානයේට සිත යොදමින් සිටින මූල කර්මස්ථානේ මොකද්ද කියලා කියන්න තරම් අනුකම්පා කරන්න අපා. එච්චරයි මං කියන්නේ. ඇයි මෙච්චර තරහ? අපි දෙමි කතා කරන්නේ පුද්ගල එක්ස් පිළිබඳව මේ රිසර්ච් පේපර් එකක් ලියනනේ මගේ මූල කර්මත්තානේ මේකයි ඒක මට පේන්නේ මේකයි කියන එක අහන්න මං කන් දෙකම රුකුළු කරන අහගෙන ඉන්නකොට කියන මූල කර්මත්තානේ ඒක පැත්තක දාලා ඔන්නේ යන්න හදනවා කොහොමද වහන්නේ වංචනික ස්වභාවය අපි යන්නේ කොයිද කියලා අහනකොට මල්ලේ පොල් කතාවට පාර හදාගන්න ඇති මූල කර්මත්තානේ කියන්නේ ඉදිරිපත් වෙච්ච හොඳම වෙලාව කියලා ඒකට ওই ප්‍රශ්නේ සම්බන්ධ වෙන්නේ නැහැ කියන්නේ එතකොට අපිට ඕනතරම් උත්තර හොයන්න පුළුවන් කොච්චර ඉක්මනට මේ මූල කර්මස්ථාන කියන එක නොකිය මල්ලෙන් අහලා පැත්තකට දාලා ප්‍රශ්න පිසරහට කරගෙන ප්‍රශ්න වලට මුල් තැන දීලා කතා කරනවාද කිව්වොත් ඒ කියන්නේ අපි කොච්චර ටෙන්ෂන් එකකට කැමතිද කොච්චර ෆ්‍රස්ට්‍රේෂන් එකකට කැමතිද කොච්චර ප්‍රශ්න වලට කැමතිද කියන එකයි මේ මෙතන පෙන්වන්න දන්නේ ප්‍රයොරිටි සිලෙක්ෂන් එක මූල කර්මස්ථාන මුල් තැන රචනයේ 80% කියන මූල කර්මස්ථාන එක එතන ඉතුරු 20 කියනවා මෙන්න මේ මෙහෙම කරගෙන යද්දි මෙන්න මේ ප්‍රශ්නේ මතුවා. එතකොට අර 80ෙන් ගන්න පුළුවන් ඕන තරම් raw material අර 20ට උත්තර දෙන්න. මේකේ මූල කර්මත්තානේ කියලා කිව්වා. කියපු ගමන් ට්‍රක් එක මාරු කරා අපමට සිග්නල් දැම්මා දකුණට ගැපුවා. දැන් යනවා ඊට පස්සේ ගාලා ආයෙසරයක් මං ඉල්ලා ඉන්නවා ප්‍රශ්නේ රීෆ්‍රෙෂ් කරන්න. මේ මොඩේ හදන්න බැරි මොඩේ හදන්න ඊය මමත් හදන්න හැදෙන්නෙත් නැහැ මගෙත් ඔයින් එහාට කොහොමලක්වත් ගන්න බෑ මම කවුරු කොතනදී ඇහුවත් මගේ ව්‍යාපු මේ ප්‍රතිචාරය තොච්චරමයි මාත් හැදෙන්නේ නැහැ දැන් වයසයි
සමාවෙන්න ස්වාමීන් වහන්සේ. මම පරියන්කේදී කොහොමද කියන්නේ? සතිය ඕක දැන් ඒක නිෂ්ප්‍රභයිලා. ඒක නිෂ්ප්‍රභයිලා. පරියන්කේ ඉන්න වෙලාවේදී මොකද්ද පූල කර්මස්ථානේ? හුස්ම රැල්ලට වගේම එන සිතුවිලි වලට නෑ නෑ කියන්න එපා. ඒව මොකුත් කියන්න එපා. මූල කර්මස්ථානේ මොකද්ද කියලා ඒකෙත් එක්ක අතුර කියන්න. ඔය තව හිතවිල්ල දාගත්ත ගමන් මූල කර්මස්ථාන 150ක් ලැබුවා. රචනේ පටන් අර ගන්න මගේ මූල කර්මස්ථානේ මේකයි මම මෙහෙමයි හිතේදී මට මෙහෙමයි වැටුනේ. ඊට පස්සේ ඕනම කෙනෙක් ලෑස්ති අහගෙන ඒකට කක්ක දාන්නවා. මම මූල කර්මස්ථානේ ආනපන මම ආස්වාස මෙහෙම මෙනේ කරා මෙහෙම වැටුණා කියලා කිව්වනම් ඉතින් ඊට පස්සේ ආගේ ප්‍රශ්නෙට ඕන තැනකට උත්තර දෙන්න පුළුවන්. ඒක කියන කොච්චර අමාරුද කියලා බලන්න මේ විදියට 1 to 1 උත්තර දුන්නත් අපි කොච්චර අමාරුද කියලා බලන්න මේ විද්‍යා බඳුරට විද්‍යාවට වැදුනේ බඳුරට වෙන්නේ නැහැටි කොමියුනිකේෂන් කවදාවත් අපිට කියන්න ඕනේ කියෙන්නේ නැහැ. කියන්නේ උත්තරම බැනුම් ගාවට පස්සේ ඒකට ඒක පිළුණ වෙලා කණ්ඩත් බෑ. හුස්ම රැල්ලට සිත ගියේ නෑ ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ මේ පටන් ගන්නකොට මගේ වේදනාවකට සිත ගියේ. පටන් ගත්ත තැනකින් පටන් ගන්න හුස්මට ගියේ තැනකින් පටන් අර ගන්න. පස්සේ ඕක දාන්න PC එකක් දාලා PS කියලා ලියලා පස්සේ ලියන්න. පෝස්ට් ස්ක්‍රිප්ට් මෙහෙම වුණාට ස්වාමීන් වහන්සේ මෙහෙම වුණේ කියලා. ඒක ඔක්කොම මේ විදිහටම මේ මූල කර්ම මේ කමඨාන් සුද්ධ කිරීමේ වාර්තාවේ ලියලා තියෙනවා. ඔබට මූල කර්මස්ථානයේ බුදුපත් වෙච්චනින් පටන් ගන්න. ඒක ඉවරි ලගේදී මට මේකට විනාඩි 10ක් ගියා. ඒ වෙනකොට මම මේ මෙත්ත මුචිත කරන භාවනා කරලා ආවේ ඉතිවිලි වලින් ආවේ ඕන දෙයක් දාන පසෙට. එතකොට පටන් ගන්නෙ මංගල කාරණාව. කුණකින් අසුභ මංගලකින් නෙවෙයි. ඒක තේරුම් ගන්න අපි. වැඩ කරන්නේ කවදාකවත් ඔය නෙගටිව් පැත්තෙන් කාගෙවත් මේ කන්සල්ටන්ට් එකක් ගන්න යන්න එපා. එතකොට මුස්පේන්තුයි. අපි වචනෙන් කියන මුස්පේන්තුයි කියන්නේ හරිය තැනකින්. අරිගේ තැනන් ගිහිල්ලා ඒක එන්නේ ඉස්සල් නම් ඇත්තටම ස්වාමීන් වහන්සේ උනේ වේදනාවක් තිබිලා මේ කාවේ කියලා පස්සර දාන්නේ. ඒත් එතකොට ප්‍රශ්නෙට හරි ඇටෙන්ෂන් එක ගන්න පුළුවන්. අතම මේක මං නරක ස්වභාවයකින් නෙමෙයි බැලුවේ කොහමාරි. මම නම් බලන්නෙම නරකටමයි. දැන් මම දෙන උත්තරෙින් පේනවනේ මම කිසිසේත්ම චිත්තක්ෂණයකත් අනුකම්පාව මෛත්‍රිය නැහැ. මම මේ කරන්න හදන්නේ මෙහාට ගහලා මේ අනික් කටට කියන කරුණා කරලා ඒ තමන්ගේ වැඩේ කරන්න ඉස්සලා තක්කුමුක වෙන්නේ නැතුව ඒක ලියන ෆෝමැට් එකක් තියෙනවා. ඒ ෆෝමැට් එක නිවන නෙවෙයි. නමුත් කාලය ඉතුරු කරනවා. කොමියුනිකේෂන් හරියටම මෝල් ගහෙන් පිහේ මේ කිරි ගහට යනවා වගේ යනවා. ඉවරයි. ඒ යන තියෙන අමාරුකම්. ආයෙත් වරෙන් පටන් අරගමු. අපි කමන්නේ ගණන් ගන්නවා. මූලස්ථානයේ මම හුස්ම රැල්ලට සිත යොමාගෙන සිටින විටදී සෙනෙකේකින් වේදනාවක් මතුණා. ඒ වේදනාව දිහා බලා ඉන්න කොට ඒක විද වශයෙන් පැතිරලා ශරීරයේ විවිධ සබ්ද සහ දැනීම් වලට මගේ සිත යොමු වුණා. ඒ අතරතුර පසුතලයේ හුස්ම ගන්න බවද විවිධ සිතුවිලි එන බවද වැටහුණා. මේ තත්වය ටික වෙලාවක් තිබිලා නැති වෙලා ගෙහිල්ලා පරියන්කෙන් නැගිටලා ගියත් සාමාන්‍ය වෙලාවකදීත් මේ හිසේ වේදනාව එහෙම නැත්නම් ඔළුවේ දැනෙන අමුතු නලියන ගතියද සාමාන්‍ය වේලාවදි දැනුණා. මගේ ප්‍රශ්නේ උනේ මේක සාමාන්‍ය දෙයක්ද මේ භාවනා නොකරන වේලාවකදී සිදුවීම එහෙම නැත්නම් මේකත් භාවනාවටම සම්බන්ධද කියලා දැනගැනීමයි.
කියවෙකේ වැදගත් දෙයක් තියෙනවා. නමුත් මම මෙහෙම ඉල්ලීමක් කරනවා. භාවනා කියන වචනේ දාලා සතිය පිහිටීම කියන වචනේ හරහා ප්‍රශ්න අගන්න බලන්න. භාවනා කියන වචනේ ටිකක් නොම ගැවන වචනයක්, තහනම් වචනයක්. අපි මෙතන තියෙන සතිපට්ඨානේ සතිය පිහිටවනවා කියන වචනේ ඉඳගෙන ඔය ප්‍රශ්න නැවත වරණ ගන්න බලන්න. මම පරියංකේ ඉඳලා සතිය වැඩිමට උත්සාහගත් විටදී හුස්ම රැල්ල තුලින් මම පටන් ගතිමි. හුස්ම රැල්ල ඇතුළට ගැනීම සහ පිටවීම දිහා බලමින් දැද්දී හිසේ වේදනාවක් වගේම ඇඟේ විවිධ දැනීම් මතුවුණා. මේ හැම සිතුවිල්ලක් දැනීමක්ම සතියට හසු කරගෙන සිටියේදී ටික වෙලාවක් ගිය පසු එම වේදනාව සහ දැනීම් දුරු වී ගියත් පරියංකෙන් නැගිට සාමාන්‍ය වේලාවකදීත් මෙම සිම් වේදනා සහ දැනීම් යලි යලිත් මතුවෙන්නට වුණා. මෙම අවස්ථාවේදී මම සතියෙන් හිටියාද නැද්ද කියන්න පැහැදිලි දැනීමක් කියන්න අමාරුයි. හැබැයි කොහොම හරි මම තනියම හිටපු වෙලාවක තමයි මේ වගේ දැනුනේ. මේ తත්වය සාමාන්‍ය දෙයක්ද එහෙම නැත්නම් මේ తත්වය කියන එක දැන් ආයතනයක් වර්ණ ගන්න. මොකද්ද අහන්න ප්‍රශ්නේ දැන්? මේ ඉසේ වේදනාව සහ ශරීරයේ ඇතිවන විවිධ චංචල කම්පන ගති සතියෙන් ඉන්න වෙලාවෙදිත් සතිය නැති වෙලාවෙදිත් සිදුවීම සාමාන්‍ය දෙයක්ද කියන එකයි මගේ ප්‍රශ්නේ වුණේ. මම කැමති අහලා කොහොමද උත්තරේ දෙන්න. මොකක්ද හිතේ? දැන් මෙතන කිව්වට පස්සේ මම දැන් කාටවත් තේරෙන්න ඕනේ. පළවෙනි සැරේ යව්වට වැඩිය දැන් තේරෙන්නේ මොකටද දෙන්න හදන්නේ කියලා. මං කැමති සභාවේ දැනගන්න. මං කැමති අපේ කැපකාරයා මොකද්ද මේ වගේ දෙයක් ගැන කතා කරනකොට. මොකද අපි මේ ප්‍රශ්නේම හතර සැරයක් විතර කතා කරලා තියෙනවා. ඉතින් දැන් ඕක කෙනෙකුට ඕන කෙනෙකුට තේරෙනවා. ඉස්සලා අහනකොට අනිවාර්යයෙන්ම නොමගරිනවා. මාත් නොමග ගියා. ඒකට මම වගකීම් බාරගන්නේ. මං කියනවා අත වගේම වැරද්ද කියලා තියෙනවා. ඒක නිසා මට බණින්ඩයිජක් තියෙනවා. ශෝක මල් මාල නිවාලා ශෝක නිවන ගීත ගයාලා. ඊවට ගයන්නේම ශෝක ගීත. පටන් ගත්ත දවසේම පටන් ගත්තේ කන පැලෙන්ඩ වැඩකින් පටන් ගත්තේ. අදත් එහෙමයි. ඒ නිසා දෙන්න මයික් එක හලාකොണ്ട് මම කැමති අනික් අයගෙත් අදහස් විමසන්න. අපි බලමු දැන් මේක ධම්මජීව හම්තු අපවත් වෙච්ච දවසක මේ ප්‍රශ්නයක් ආවා. අපි ඉස්ලාම යනවා හිටපු කැපකාරයා. ආජීවා ආලු දාපත්තර මාත් අපත් ලයිට් ඉස්සෙල්. උඹට කන පැලෙන්ඩ ගහන මට ඉස්ලාම අපත් කරු. ඒ නිසා කන පැලෙන්ඩ ගහන එහෙනම් ඒක මට උනේ විදියට වැඩ කරන්න. කැපකාරයන කොයි දායිති වාසියක් තියෙන්නේ. එහෙනම් නැවත ඉපදිලා එන්න ඕනේ. කියන්නේ නැහැ. එහෙනම් කොහොමවත් අයිතියක් නැහැ. එහෙම මට කියන්න නැතු මැරෙන්නේ. එහෙනම් හරි උත්තර කියන්න බෑ. උත්තර කියන්න උත්සාහයක් ගන්න බෑ. අනිකට උත්තර ලෑති කරගෙන ඉන්න මම හැම කෙනාටම මයික් එක දෙනවා. බැන්නම් මයික් එක දෙන්න කැමති කෙනා කවුද කැමති හෑන්ඩල් කරන්නේ? මොකද වෙලා යනවනේ. කවුද කැමති මේ තමන්ගේ මේ බෙල්ල තියාන දංගෙඩියට? දෙමෙන්න මොකද කියන්නේ? අවසර ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කලින් ඉඳලම දීපු පැහැදිලි කිරීම අනුව අරයාගේ ප්‍රශ්න බැලුවාම සතිය පැවැත්වීමයි මූලික වෙන්නේ. එතකොට එයා කිව්වා සතිය තිබුණා කියලා ඒ වේදනාව තියෙන වෙලාවෙදිත් පැහැදිලිවම. ඉතින් සතිය තිබුණා නම් මං හිතන්නේ දුක් වෙන දෙයක් නැහැ කියලා. මේ සතිය පැවැත්වීම දිගටම වෙලා තිනවා කියන එකයි තේරුණා නිසා. සතිය පවත්තර තිනවා සම්පජඤ්ඤය තිබිලා නැහැ. දැන් නැහැ සතිය තිබුණාද නැද්ද කියලා. ඉතින් ඊට පස්සේ ආනිසංසරේ. දැන් දන්නවනේ මේ අර හිටපු කේම සතිය තමයි මේ තියෙන්නේ. මේ තමයි සතිය නිසා මේ සම්නිවේදනයයි කියලා දන්නවනම් ඒ සතිය නෙවෙයි සම්පජඤ්ඤය. සතිය කියන බවට දැනීම. ඒක නැති වුණොත් සතිය තිබුණත් ආනිසංස ලැබුණත් ප්‍රශ්නයක් ඉදිරියපත් වෙනවා.
තව කවුද කැමති මේ තම තමන්ගේ අර්ථකථන නැත්තම් මෝඩකම හෙලි කරන්න? මම සන්තෝෂ වෙනවා මේ වගේ. ඒ කියන්නේ අපි සාකච්ඡාවක ස්වරූපයෙන් මේ කියනවාට මේ එහෙම නැතුව මේ එක්කෙනෙක්ගේ මම ඔතෙන්ටික් මම විතරයි දන්නේ කියන එක නෙවෙයි. අපි ඉගෙනගත්ත දේ අපිට දිරවලා තියෙනවා නම් අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙන්න ඕන. අයියෙන් කතා කරන්න. මම පුළුවන් සිංහලෙන් කියන්නම්. මගේ සිංහල එච්චර හොඳ නැහැ. මට තේරෙන විදිහට සෝකෝවා කියපු දේ වාත් හොඳට සතියෙන් සේරම තේරෙනවා. ආගේ ඔළුවේ තියෙන වේදනාව, ඔළුවේ අර නලියන ගතිය, ඒක දැන් මෙතන භාවනාව ඉවර වෙලා ගියා කිව්වට ඒක ඇඟේ තේරෙන්නේ. ඒක ඉතින් ඒ මේ ඇඟේ තියෙන ස්වභාවය, මේ නලියනවා, මේ නටනවා, ඇඟේ අර දැන් මම ෆ්ලක්ස් එකක් කියලා තියෙන්නේ. ඒකට අර අපි අපේ එනර්ජි එක අපි කනෙක්ට් වුණාම මේක කොයි වෙලේ තියෙනවා. ඉතින් ඇස් වහගෙන කොයි වෙලාවෙ බැලුවත් ඒක එනවා. ඒකත් එක්ක දැන් ඔයා මේ හැද ගැහිලා ඉන්න බලන්න ඕන. It's how it is. You can't get rid of it. It's there. මම ස්වාමි මහස්කෙන් අර පළවෙනි වතාව මගේ බොඩි ভাইබ්‍රේෂන් එක ගැන කිව්වහම මමත් මේ හාමුදුරන්ගෙන් ඇහුවේ මේක දැන් දිගටම තියෙනවද? ඉතින් ඒක එහෙම තමයි. බය වෙන ඕන නැත්නම් භාවනා කරන්න එන්න එපා කියලා කිව්වා. නෑ, ඒක පොලිටෝල් බොන්න පුළුවන්. ගොඩක් කඩ තියෙනවා. ඉතින් ලංකාවේ හොඳ හොඳ බීම જાති. නෑ, මේකදී ආපු එක තමයි උත්තරය දෙන්නේ. මේක ස්වභාවික දෙයක්ද කියලා අශෝක අහනවා. මී අම්මන්ට කියන ඔව් කියන. එච්චරයි. තව කෙනෙක් කියනකොට ඔව් ස්වභාවිකයි කියලා. ඉතින් මෙයාට ඉතින් දැන් ඉතින් හිත සන්තෝෂයි. නැත්තම් හිතන්නේ අස්වාභාවිකයි කියලා. මොකද සතියින් හිතියට සතියින් ඉන්න බය වෙරිෆයි කරගන්න දන්නේ නැහැ. අපි භාවනා කියන වචනේ මේක පිස්සු අටලදී. අපි කියන්නේ සතිය කියන්නේ ඉඳගෙන ඉන්නකොට විතර නැගිටට පස්සේ සතිය නැහැ. ඉතින් භාවනා කරන්නේ නැහැ කියලා. ඒක නැති කරන කොච්චර කල්යනාද කියලා බලන්න. කිව්වොත්ෙන් භාවනා කියන එක පැත්තක දාලා සතිය පැත්තෙන් ජීවිතේදී බලපං කියලා. අපිට කරන්න දෙයක් නැහැ. අපි කොහොමද සතියින් ඉන්නේ? නැත්නම් අපි දන්නේ නැහැ. ඉතින් ඒකලා කියන බයන්න වෙන්න තිබුණ නැති නලියවිල්ලක් ඇවිල්ලා තියෙනවා. ඉතින් කරකිල්ලක් ඇවිල්ලා තියෙනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ. මේක ස්වභාවිකද නැද්ද? කවටත් කියන්නේ ඉස්සලා සම්පජඤ්ඤය තිබුණා නම් සම්පජඤ්ඤය කියලා කියන්නේ සතිය කියන බව දැනීම. සතිය කියන්නේ අවදිය. අවදිය කියන බව දන්නේ නැමුත් ඒ කැටගරිකලි වාක්‍යයක් කිව්ව මම ඒ වෙලාව සතියෙන් හිටියත් නැද්ද දන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තමයි සම්පජඤ්ඤය කියන්නේ. සම්පජඤ්ඤය තිබුණා නම් දෙවෙනි එකක් කරන ඔබ බාරගන්න. ඔක බාර ගන්නවා කියන දුක්ඛාරිය සත්‍ය බාරගත්ත පළවෙනිම දුක්ඛාරිය සත්‍ය බාරගත්ත. බාරගත්තට පස්සේ මේන ඔක බරක් නෙවෙයි දිවිච්ච එකක්. ඉතින් අලුතෙන් මේ භාවනා කරලා ආපේ ගන්න නෙවෙයි. භාවනා කරුවේ නිසා මේ කැපී පෙනුණා. නිසා අපි ඇත්තටම භාවනාවෙන් ඔය කිසිම දෙයක් ලබා ගන්න අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ මේ කිසිම කෙනෙකුට. කිසිම කෙනෙක් අදහන්නේ නැහැ. සද්ධාව නැහැ. ඒ සද්දා සිංහලෙන් කියන්නේ සද්දාව නැහැ. ඉතියේ කිව්වම හරියටම හරි කට්ටියට අයියෝ සද්ධාව නැති කට්ටිය දැන් අපි මේ දාහනෙත් දෙනවා සිලුත් අගෙනවා භාවනාත් කරනවා නවත භාවනාත් කරනවා ධම්ම ජීවහන්තිතික භාවනා කරනවා ඒ සද්ධාව නැහැ කියලා කියනවා කියලා කියනවා. නැත්නම් ඔය කියන සද්ධාව නෙමෙයි මෙතෙන්ට ඕන කරන්නේ. මෙතන තියෙන්නේ වෙරිෆිකේෂන්. එතන ඊතන දැනගැනීමේ ආස් නැත්තම් පිපුණු මලේරුව එමල දනීදෝ මල කිදුවේ උඹ හැරිරුව බලන්න එපා. පිපිලා ඉන්නේ තාම ගිහලා කටුමැටි පිටිය බලන්න මම ලස්සනද කියලා. ඉතින් තාත්තා අම්මා කියනවා උඹ කොහොමද පිපිච්ච මලක් දුවේ හැඩරුව බලන්න එපා. මට උඹට කන්නාඩි අරන් දෙන්න සල්ලි නෑ. ලස්සනයි. කවදාවත් පිළිගන්නේ නෑ. ඉතින් පෘථග්ජනකම කියලා කියන්නේ මේ අර පෑදී දිහට බොරදිය දානවා. ඒ සිංහලෙන් කියනවා ජීවිතේ මල් වෙහින් පල්. ඒක තේරෙනනේ. ඒක නම් අශෝක කියලා දිව්වම නමටම ගැලපෙනවා. නඩාව ගානකමයි වැඩි. නිවන් දැක්කට පස්සේ මොනවත් මට එකක් කියද? ඒ මොනම දෙයක්වත් ලැබෙන්නේ නැහැ. මොනම තිබුණ දෙයක් නැති වෙන්නේ නැහැ. අඩා අඩේ. මේක නෙමෙයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා. ධුවරේටම තියෙන අනින්න ඕන. නැත්තම් හරියන්නේ නැහැ. හොඳයි අපි යනවා එන සක්මන් කරන්න. මම හිතනවා මේ තව ප්‍රශ්න නැහැ කියලා. හයි මං හිතා හිටිය දිගට ප්‍රශ්න අහන්න මේක ගැන උත්තර දෙන්න මම මෙතන ඉන්නතර කරනවා මොකද කියන්නේ ප්‍රශ්න තියෙනවද
මාව අවධාන කරන්න හම්බ වෙන්නේ නැහැ. මාව. ලේදි නෑ අවසන් කරනවා. කරදර තමයි ජීවිතයක හැමදාම මරණයටයි ටික ටිකවත් ලංවීම පින පමණයි ටිකකටවත් සෑහීම නිවන තමයි අප කාගෙත් සැනසීම සාදු සාදු සාදු